සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තේ පුතේ දුවේ. ජයග්‍රාහී ගමනකට හැම වෙලාවෙම උත්සාහවන්තකම අවශ්‍යයි. එනිසා ඔබ අරගෙන බැලුවොත්කාරයේ මේ පොළොවතලයේ දියුණු වෙච්ච මිනිස්සුන්ගේ ජීවිත කතන්දරය ඒගොල්ලෝ කවදාක්වත් ජීවිතේ ගිවප් කරපු නැති අය. ජීවිතේ යම්කිසි කරුණකාරණා බාධක මේ හැම දෙයක්ම එනකොට ඒගොල්ලන්ට ඕනකමන් තිබුණේ නැහැ ඒක අතහරින්න. එනිසා තමයි අපි ගත්තොත් කාර්ය KFC කියන අයිතිකරුව ගත්තොත් මේ ඔහු විශ්‍රාම යනකොට ඔහුගේ ජීවිතය ඇතුලේ හරිම පරාජිත හැඟීමක් ඔහුට තිබුණේ. ඇයි ඔහුට හම්බිච්ච මිලමුදල් ටික මදි ඊට පස්සේ ගොඩක් දේවල් කරගෙන ජීවත් වෙන්න. එතන ඔහුට හිතෙනවා දෙයියනේ මේක තියාගෙන මම මොනවා කරන්නද මැරලා යන එක මීට වඩා හොඳයි කියලා. හැබැයි ඔහුට මතක් වෙනවා මට උයන්න පුළුවන් කමක් තියෙනවානේ. එහෙනම් මම මට උයන්න දන්න විදියට එනසා කුකුල් පැටියෙක් අරගෙන නැත්නම් කුකුලෙක් අරගෙන මම ඒක නියම විදියට හදලා මම ගෙවල් ගාව තියෙන මිනිස්සුන්ට විකුණනවයි කියලා පටන් ගත්ත අර අතේ තිබිච්ච දේවල්. එනිසා අද මුළු ලෝකේ පුරාවටම KFC chicken කියලා වෙනම අද බ්‍රෑන්ඩ් එකක් හැදුනා. එහෙනම් ඔබේ මගේ අතේ ජීවිතේ තියෙන්නේ. එනිසා ගොඩක් වෙලාවට ජීවන හුස්ම දෙවියන් වහන්සේට තියෙනවා. හැබැයි ජීවත් වෙන ක්‍රමවේදය ඔබත් මා තීන්දු කරගත්තේ නැත්නම් ඔබත් මා වෙහෙස මහන්සි වුණේ නැත්නම් රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ ඔබට නියම ප්‍රතිඵල ලබන්න බෑ. අද අවාසනාවට ගොඩක් වෙලාවට මොකද වෙන්නේ අද ගොඩක් දරුවෝ පුරුදු වෙලා තියෙන්නේ ෆෝන් එකට. එනිසා පොඩි කාලේ ඉඳලම ෆෝන් එකේ විතරමයි ඉන්නේ. එනිසා Facebook එකට ගියා කියයි YouTube ගියා කියයි මේ ඔක්කොම ගිහිල්ලා ගේම ප්ලේ කරා කියනවා මේ හැම දෙයක්ම කරාට දියුණු වෙන්නේ නැහැ. එනිසා මේ මොහොතේදී ගේම් එකක් හදන්නේ නැහැ. Facebook එක ස්ක්‍රෝල් කර කර ඉන්නවා මිසක මේ මොහොතේදී මේ පොළොව තලයට වැඩදායි දෙයක් හදන්නේ නැහැ. එතකොට දැන් මේ ඉන්ස්ට්‍රුමන්ට් එක නැත්තම් මේ ෆෝන් එක හරිම වටිනා එකක්. හැබැයි මේ වටිනාකම ඇති වෙන්නේ මේකට ඇබ්බැහි වෙලා ඉන්න එක නෙමෙයි. ඒක ඇතුලෙන් යම්කිසි පන්නරයක් ලබාගෙන එතනින් එහාට ඔබ දීර්ඝ ගමනක් යා යුතුයි. ඒ නිසා අද අපිට මොකද වෙලා තියෙන්නේ අර දීර්ඝ ගමන යන එක අතහැරලා දාලා අපි දැන් නිකම් හිරවිච්ච මිනිස්සු බවට පත් වෙලා. සමහර වෙලාවට හරිම දුකයි ට්‍රිප් එකක් හරි යන්න. ඇයි ඒ ට්‍රිප් එකක් යනකොට මිනිස්සු දෙපැත්ත බලාගෙන ලස්සන සුන්දර මනහර දැකුම් කළු දේවල් දැකලා වාව් නියමයිනේ වෙල් යාය දැකලා කිව්වා මේක සීත සුළං කොහොමද. ඊට පස්සේ උඩරටට යනකොට තේකොළ නෙලන අයව දැක්කම මේ මොනතරම් සුන්දරද කියලා මේවා මේක ඇතුළට යන්න පුළුවන් නම් මොනතරම් වටිනවද කියලා. අද නුවර එළියට ගියත් මේ මොහොතේදී අන්තිමට දන්නේ නැහැ. මේ මොහොතේ ඒක තිබිච්ච බියුටි එක දන්නේ නැහැ. මම නම් සාමාන්‍යයෙන් රට යනවා වුණත් ගොඩක් වෙලාවට මම නිරුක්ෂ තාත්තටත් කියලා කියනවා මට පුළුවන් නම් කාර්ය දාන්නකෝ මට දෙන්නකෝ සීට් එකක් වින්ඩෝ සීට් එකක් මොනවටද ඒ ටේක් ඔෆ් එකේදී ලෑන්ඩින් එකේදී පේනවා ඒ රටවල් පේනවා මේ රටවල් වල වගා කරලා තියෙන විදිය පේනවා ඒවල තියෙන වැව් ටික පේනවා ඒවල තියෙන ගඟ පේනවා ඒගොල්ලන්ගේ ගෙවල් දොරවල් වල ආකිටෙක්චර් ඩිසයින්ස් ටික පේනවා. එස රත්නම් මේ තාත්තේ පුතේ දිවේ ඊගල් අයි එකක් ඊගල් view එකක් තිබුණට මදි ඔබ තීරණය කරන්නට ඕනේ ඔබ මොනවද ඔබේ ජීවිතේ කරන්නේ. එනිසා මේ දවස්වල මම සමහර වෙලාවට ප්‍රින්සෙට් එකට ගිහිලා බලනවා මේ මොහොතේදී මොනවද අපිට අලුත් ඐඩියාස් තියෙන්නේ වැවක් ළඟ කොහමද හදන්නේ වතුරට කොහමද හදන්නේ මේ හැම දෙයක්ම වැදගත්. ඉතින් ඒ නිසා දැන් මේවා ලස්සන නිර්මාණ බවට පත් වෙන්නේ මොලේ නිරන්තරයෙන්ම වෙහෙස මහන්සි කරවන්නේ මොනවටද කියලා ඇහුවොත් කාර්ය යමක් මේ පොළොව තලයේ ඉතුරු කරන්න යමක් මේ පොළොව තලයට යහපත් විදියට කරන්න නැත්නම් කාර්ය රත්නම් මේ තාත්තේ පුතේ දුවේ හැන්දෑවෙන්දලා උදේ වෙනකම්ම ඔබට මට එක්තරා විදියට ෆිල්ම් බලන්න පුළුවන් ඔක්කොම බලන්න පුළුවන් හැබැයි ෆිල්ම් එකක් ක්‍රියේට් කරන්නේ නැහැ හැමදාම ඩ්‍රාමා බලනවා හැබැයි තාමත් එක ඩ්‍රාමා එකක් අර ලියලා නැහැ. එනිසා ගීතිකා ඇහුවා නමුත් ගීතිකාවක් ලියල නැහැ. ගීතිකා ඇහුවා එච්චරයි අන්තිමට දේශනා ඇහුවා දේශනා කරලා නැහැ. එනිසා ජීවිතය අම්මේ තාත්තේ පුතේ දුවේ ගන්න තීන්දුවක් තාම පරක්කු නැහැ. එනිසා ඔබ මේ මොහොතේදී නිකම්ම නිකං කෙනෙක් නෙමෙයි
වැඩදායි කෙනෙක්, ප්‍රබල කෙනෙක්, බලවතු කෙනෙක්, ආලේපිත කෙනෙක් බවට පත්වෙන්නට ඕනේ. එදාට ඔබට තේරේවි මේ ජීවිතය හරි සුන්දරයි කියලා. එදාට ඔබට තේරේවි මේ ජීවිතය හරි ප්‍රබලයි කියලා. ඒ නිසා රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ ජීවිතයේ කියන දේ ප්‍රබලත්වයේ තියෙන්නේ ඉපදුණු පවුල නෙමෙයි, ඉපදුණු රට නෙමෙයි. මේ මොහොතේදී ඔබ ගාව මා ගාව තියෙන පෞරුෂත්වයේ තුල ඔබ මා පටන් ගත්ත දේවල් සහ කරගෙන යන දේවල් සහ ඒක ඇතුලේ අවසාන කරපු දේවල් වල ලස්සන තමයි වැදගත් වෙන්නේ. එහෙනම් ජීවිතයේ ඇතුලේ පටන් ගන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ට ඒක දිගින් දිගටම කරගෙන යන්න විදියක් නැහැ. ඒක බාගෙට නතර කරලා දාලා ඒ වෙනුවෙන් මහන්සි වෙලා නැහැ, ඒ වෙනුවෙන් නිදි මරලා නැහැ, ඒ මෙදුවෙන් තහට්ටු වෙන්නේ නැහැ. ගොඩාක් හරි ලස්සනට කියනවා කීයක් හරි ඉතින් මට ඉතුරුවක් තිබුණොත් විතරක් මම මොනවා හරි කරන්න, නැත්නම් ඉතින් මම මොනවා කරන්නද, මැරෙන්නද කියන්නේ, මට මැරෙන්නද කියන්නේ කියලා කියලා අහනවා. නමුත් මම කියන්නේ ඔබ කොහේ විදියටද කැප වුණේ? අවමෙන් කරා මට මහන්සිනේ. උදේ රස්සාවට ගියා මං ආවා, කොච්චර මහන්සිද. හැබැයි ඔබ ඇමරිකාවට ගිහලා බලන්නකො කොහොමද කියලා. ෆස්ට් ජොබ් එක ඉවර වෙලා සෙකන්ඩ් ජොබ් එක ඉවරලා තර්ඩ් ජොබ් එකක් කරනවා. ගොඩක් අය නිදාගන්නේ පැය 4ක් නැත්තම් 5යි දවසකට. නේ පැය 4ක් නිදාගෙන ඉතුරු හැම තැනම පළවෙනි ජොබ් එකෙන් දෙවෙනි ජොබ් එකෙන් තර්ඩ් ජොබ් එකක් කරලා තමයි ජීවත් වෙන්නේ. මේ පාර්ට් ටයිම් කරලා තමයි ජීවත් වෙන්නේ. නමුත් අද අපි ලංකාව ඇතුලේ ඉන්නකොට මේ එක ජොබ් එකක් කරලා එනකොටම කියනවා හරි ටයර්ඩ් අනේ මහන්සි අනේ කතා කරන්න එපා. මට නම් මේ මොහොතේදී මේ හරිම හෙම්බත්. ගෙදර උයපු අම්මත් කියනවා හෙම්බත් කියලා. මේ උයලා තියෙන්නේ ගෙදර ඉන්න 3 දෙනාටයි. මේ නමුත් ඒ හර මේ උයලා ඉවරලා කියනවා අයියෝ මට මහන්සිනේ. ජීවිතයේ කියන දේ මහන්සි අපිට තියෙනවා රත්නන් මේ තාත්තේ පුතේ දුවේ. හැබැයි මහන්සි කියන වචනේ ඔබ මනසර දැම්ම වෙලාව ඉඳලා මහන්සි. අපගේ ඔබ කොච්චර මහන්සිලා හිටියත් ඔබ කියනවා නම් කාරිය no I can do it I can achieve it මට කොහොම හරි මේක අයිති කරගන්න පුළුවන් කියලා එදාට ඔබ උදේ ඉඳලා හැන්දෑ වෙනකම් වෙහෙස මහන්සි වෙනවාමයි මම ඉතින් ප්‍රාර්ථනා කරනවා. නිකම් ලතවිවි ඉන්න එකට වඩා මේ මොහොතේදී නිකන් මේ ලලබයි කියනකොට නැලවි නැලවේ ඉන්නවට වඩා ජීවිතය ඇතුලේ ගන්න ඒ පන්නරය, ජීවිතය ඇතුලේ ගන්න ඒ බලය, පිරිමියෙක් වගේ වැඩ කරන්න, කාන්තාවක් වගේ වැඩ කරන්න, වැඩ කරලා ජීවිතේ මේ මොහොතේදී සුන්දර තැනකට පත් කරගන්න. එදාට ඔබේ පවුල එසවේවි, සමාජය එසවේවි, දේශය එසවේවි, ලෝකය එසවේවි, ඔබම ලෝකයට වැඩදායි පුද්ගලයන් බවට පත්වේවි. එහෙනම් ඔබට ප්‍රාර්ථනා කරනවා රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ එවැනි සුන්දර බලගතු ආලේපිත නිර්මාණශීලී භාවයෙන් යුක්ත ජීවිතයක් ගත කරන්න දේව ශක්තිය දේව බලය ඔබට ලැබේවයි කියලා ජේසුපිටයි.